දිවේනේ නිර්තිතික කොටසේ පවතින තදවැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි. සබරගමුව පළාතෙත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තදවැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඒ අනුව පවතින කාලුගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් අතුල කරුණානායක මෙලෙස අදහස් පළ කළා. දිවයිනේ අද දිනේ කාලුගුණික තත්ත්වය ගත්තම පෙර දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ අඩුවීමක් තියෙනවා. තරමක් වැඩි වර්ෂාපතන අපි අපේක්ෂා කරන්නේ සබරගමුවයි, ගාල්ල මාතර සහ නුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සුළඟේ වේගයේ වැඩි තත්ත්වය බොහෝ විට අපේක්ෂා කරනවා. මේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වකුත් තියෙනවා. මේ මුහුදු රළ සාමාන්‍ය මීටර් 2.5-3.5 අතර පරාසයක ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේ මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේ වර්ෂාව සම්පූර්ණ වශයෙන් අගෝස්තු මාසයේ 10 දින වන විට සම්පූර්ණ වශයෙන්ම පහවීමක් අපි අපේක්ෂා කරනවා. එමෙන්ම නිර්තනික මෝසම් තත්ත්වය සක්‍රිය වීම තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 කාලය තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. මේ අතර නුවරඑළිය, නානුයේ බංගලාහත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස්කන්දක් සහ ගස් කඩා වැටීමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. එමෙන්ම හැටන් දික්කොය ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ වතු නිවාස කිහිපයකට හානි සිදු වී තිබෙනවා.